කතාව පොඩ්ඩකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් සම්බන්ධයෙන් සුවබැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව එම කමිටුව පවසනවා. එහි සමාජිකයෙකු අපකල විමසීමකදී සඳහන් කළේ මේ වන විට එම වාර්තාවේ කටයුතු අවසන් කර ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ දිනේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් වාර්තා වුණා. නුවරඑළිය හාවා එළිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ගෑස් උඳුනක් පිපිරී ගියා. මේ නිල් පාටට තදට යකඩ කපන්න පාවිච්චි කරන දැල්ල ඒ හා සමාන දැල්ලක් තමයි මේ දෙකේම ආවේ. ඔරොත්තු දෙන්න බැරි රස්නයක් තමයි මේ දැල්ලෙන් නිපදවන්නේ කියන එක තමයි මගේ මම හිතන්නේ දේ. මේ අතර කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයේ නිවසකද ඊ රාත්‍රියේ ගෑස් උඳුනක් පුපුරා ගියා. අනතුරින් මුළු තැන්ගේ සිවිලිමට හානි සිදු වුණා. වතුර ටිකක් ලිපේ තිබ්බා තියලා අපි ඉස්සරහින් ඉඳගත්ත ඩග්ගල පුපුරන සද්ද වීදුරක් කඩාවැටෙනවා වගේ සද්ද හැවුණා. මදකලපුව අම්පාරහා අම්බලන්ගොඩ යන ප්‍රදේශවලද ගෑස් උඳුන් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා වුණා. මෙය